ආසියාන් ක්‍රිකට් කවුන්සිලයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාවට ඕන විදියට කියන චෝදනාව පහුගිය කාලේ අහන්න ලැබුණු දෙයක්. 2023 ලෝක කුසලාන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සංවිධානය වීමත් එක්ක ඉන්දියාවට අවශ්‍ය විදියට ලෝක කුසලාන් ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක කරන්න තියෙන අවස්ථාව උන්ට ලැබිලා තියෙනවා. ලෝක කුසලාන් තරගාවලියේ ආරම්භයේදී තියන්න තිබුණු උත්සවය අවලංගු කරලා ඉන්දියාවත් පකිස්තානයත් අතර තරගයට අවධානය දෙන්නේ ඉන්දියාවට හැකියාව ලැබෙන්නේ මේ තියෙන බලයත් එක්ක. හොඳම සූදානමක් එක දක්ෂ කණ්ඩායමක් මේ වතාවේ ලෝක කුසලානයට ඉදිරිපත් කරන ඉන්දියාව තමන්ගේ ප්‍රතිවාදීන් මොන විදිහ අයද කියන එක හරියටම හඳුනගෙන තනතිලි හදන විදියක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේ විදියට ඉන්දියාවට වාසිදායක විදියට ක්‍රිකට් ගහන ඉන්දියාව මොනතරම් ශක්තිමත්ද කියන දේ බංග්ලාදේශ ඉන්දියා තරගයේදී හොඳටම දකින්න ලැබුණා. ඒ තරගයේ ශතකයේ වෙත යමින් හිටපු විරාත් කෝලිට ශතකය අරගෙන දෙන්න ඒ වෙලාවේ පිටියේ හිටපු විනිසුරු එංගලන්ත ජාතික රිචඩ් කෙටබුරා දරපු උත්සාහයත් එක්ක ඉන්දියාව මොන විදියට ලෝක ක්‍රිකට් වල බලපෑම් කරනවද කියන එක තව තවත් පැහැදිලි වෙනවා. ඇත්තටම වයිට් පන්දුවක් සටහන් කරද්දී පිතිකරුව ලකුණු කීයක් අරගෙන ඉන්නවද කියන දේ විනිසුරුව බලන්න ඕන දෙයක් නෙවෙයි. ගමේ පාරවල් වල ක්‍රිකට් සෙල්ලම් කරද්දී විනිසුරුව අඳුරන් නිසා එහෙම ශතක ගහන්න දුන්නට අවුට් නොවි හිටියට ජාත්‍යන්තර තරගාවලියක ලෝකයෙන් බලාගෙන ඉන්න ලෝක කුසලාන් තරගාවලියට මෙහෙම තීරණ දෙන එක නම් ලැජ්ජ නැති වැඩක්. දවස් කීපයකට කලින් අපේ පිතිකරුව ඕස්ට්‍රේලියා පන්දියවන්න ඉස්සරහ වගකීමක් නැතුව සෙල්ලම් කරලා කඩුරු පූජා කරද්දි අනේ මෙයාලේ ඉන්දියාවේ වීඩියෝ ක්‍රිකට් ගහන අය වගේනේ කියපු ගවස්කාර්ලට විනිසුරුව මේ විදිය තීරණ ඉන්දියාව වෙනුවෙන් වාසිදායක විදියට දෙද්දි අනේ මේ වැඩේ පාර ක්‍රිකට් ගහනකොට කරනේවා වගේනේ කියලා කියන්න කට ඇරින්නේ නැති එක තමයි හරි පුදුම වැඩේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.